හරි ඔන්න ආයෙ මොළේ දැන් මතක් කරමු මොකද්ද තිබ්බේ ඔයාට ඔන්න සයන්ස් පේපේකේ එදාට ඕඩස්ට් එකේ දීලා තිබ්බා මොනවාද හෑන්ඩ් ලෙන්ස් එකක් හරි නේද පෙටි ඩිස් එකක් ප්‍රිකල් ෆෝසෙප් සීසර්ස් ස්මෝල් බොටල් බයිනොකියුලර් හරිනේ බුක් පෙන්සිල් ඔන්න ඔය සේරම තියෙන මේ මෙතෙන්ට සීස දාන්නත් පුළුමයි කියන්න මේ සේරම තියෙන ඉක්විප්මන්ට්ස් තියෙන සෙට් එකක් අරගෙන යනවලු ළමයෙක් නේද මොනවාද ෆීල් ට්‍රිප් එකක් ඒ කියන්නේ පරිසරේ නරඹන්න වගේ නැත්නම් මොනා හරි හිතන්නකෝ එළියේ නිරීක්ෂණය සඳහා යන ගමනකට අපි කියනවා ෆීල් ට්‍රිප් එකක් කියලා. එතකොට මේකට අරන් ගියපු දේවල් වලින් ඔයාලට මුලින්ම කියනවා මේ අවස්ථා පහක් දීලා ඒ පහේදී භාවිතා කරන්න පුළුවන් උපකරණ ටික අහනවා. තේරුණාද? දැන් මේ තේරිච්ච නැතිවට මම මේ කතා කරන්නේ මම ළඟට ඇවිල්ලා ප්‍රශ්න අහනවා. දෙපාරක් කියලා දීලා බැරුණොත් එහෙම දන්නවනේ වෙනේද? ඊළඟට මෙන්න ඒකේ පළවෙනි එකට උත්තරේ මොකද්ද? insert a glass hopper into the bottle කියන්නේ මොකද්ද? තනකොළ පෙත් එක්ක බෝතලයක් ඇතුළට දානවා. අපි ඒකට පාවිච්චි කරේ මොකද්ද? small bottle පොඩි බෝතලයක්. ඊළඟට find out the number of legs in the insect. ඒ කියන්නේ කකුල් ගාන බලනවා කෘමියෙක්ගේ. අපිට ඒකට මොකද පුතේ ඕනේ? hand lens. ඊළඟට මං කිව්වා මොකද්ද? detach a leaf from plant. එතකොට ගහකින් කොලයක් කඩා ගන්න නම් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් කඩා ගන්න පුළුවන් දෙයක්. මොකද්ද? ෆෝසෙප් ප්‍රීකල් ආයි මේ මෙතන සීස තියන නේද? සීස එකකින් කපන්න තමයි ගන්නෙ. ඒකටත් ඕනනම් හරි දෙන්න පුළුවන්. හරිනේ? ප්‍රශ්නයක් නැහැ. ඊළඟ එක තියෙනවා detach a leaf from plant කිව්වා. observing a bird who is flying. අහස යන කුරුල්ලෙක් බලන්න පුළුවන් මොකෙන්ද? binocular එකෙන්. binocular නෙමෙයි binocular. හරි? ඊළඟට collecting an organism in soil. පසේ ඉන්න organisms බලන්න පුළුවන්. petri dish එකනොයි මොකෙන්ද? බලන්න නෙමෙයි එකතු කරගන්න පුළුවන් petri dish එකකට පොඩි දීසියක් වගේ එකක්. මතකනේ මම පින්තූරේ පෙන්නුවා මොකද්ද ඒක? මෙන්න මේ වගේ එකක්. හරිනේ? ආයකට එකතු කරගන්න පුළුවන්. ඒකට අපිට පාවිච්චි කරන්න පුළුවන් පොඩි කටුවක්. හරිනේද? ඒකෙන් තමයි සත්තු අල්ලල් එකතු කරන්නේ. එහෙම පුළුවන්. හරිද? ආයි කියලා දෙන්න ඕනද? නෑ. ඊළඟ ප්‍රශ්නෙට යන්න. බලන්න. B වල 1. මොකද්ද? Things which investigate in the environment can be divided in living things and non-living things. Write two characteristics of living things and that can be used for the above classification. Write two characteristics of living things that can be used for above classification. B වල ඔන්න අහගන්න B වල පළවෙනි ප්‍රශ්නේ අහනවා write two things two characteristics which මොනවාද characteristics of living things that can be used for the above classification ඒ කියන්නේ ජීවීන්ගේ පණ තියෙන උන්ගේ තියෙන ලක්ෂණ මොනවාද කියලා අහනවා හරිනේ මේ උඩ වර්ගීකරණයට දාන්න පුළුවන් හරිද දැන් මෙයා මොකද කරන්න යන්නේ වර්ග කරන්නලු යන්නේ පණ තියෙන අය නැති අය හරිද මොනවාද මෙයා අහන characteristics of living පණ තියන අයගේ ලක්ෂණ ඔයාලට බලන්න පුළුවන් පණ තියෙනවද කියලා කොහොමද බලන්න පුළුවන් එකක් මොකද්ද පණ තියෙන කට්ටිය මොකද ගන්නේ show movements නැද්ද තියෙනවා I grow හරිනේ locomotion කියන එක මෙතෙන්ටම දාන්න පුළුවන් locomote I respiration කරනවා හරිද nutrition ඕන එකක් දාන්න පුළුවන් හරිනේ ඔන්න තුනක්ම ලිව්වා හරිනේද respiration reproduction nutrition හරිනේ ඔක්කොම ටික දාන්න පුළුවන් ඊළඟට දෙවෙනි මේක ගැන තව කියන්න ඕනද ඕන ඉදිරිය ලියමු reproduction respiration I can nutrition කනව නම් මොනා හරි පෝෂණය වෙනවා නම් ආයෙද ලිව්වා හරිනේ ඔන්න ඔය ඕන එකක් තියෙනවා නම් ජීවියෙක්ව අඳුර ගන්න පුළුවන්
ඔන්න ඊළඟට කියනවා teacher says microorganisms cannot be observed during the investigation මොනවාද explain reason for this හා teacher කියනවලු මේ microorganisms ලා බලන්න බෑලු මේ microorganisms ලා බලන්න බෑ කියලා කියනවා ඇයි ඒ ඒගොල්ලෝ hand lens එකෙන් පේනවද නෑ එහෙනම් මොකද field trip එකට අරන් ගියේ නැහැ මොකද්ද microscope එක තේරෙනවද there is no microscope නැත්නම් compound microscope මොකද නැත්තේ compound කියලා දාගන්න in the field trip equipment set field trip එකේ equipment set එකේ microscope එකක් නැහැ නේද? ඒ හින්දා බලන්න බෑ. ඇයි? වැරදුනා? හරියට හරි. අයියෝ ඒක තමයි මේ ඔයා ලියපු උත්තරය ඇතුලේ මොකද්ද තියෙන්න ඕනේ? microorganisms ලා ඇහැට පේන්නේ නැහැ. ඒ හින්දා microscope එකක් ඕනේ කිව්වොත් ඒත් හරි. තේරුණාද මේ මම ලියපු එක එහෙමම නෙමෙයි උත්තරය ගැන. ඔයාගේ උත්තරය ඇතුලේ මේ meaning එක තියනවා නම් හරි. microscope එකක් ඔයා ඒ ලියපු එක හොඳටම හොඳයි. හරිද? ඉහිම් මේ අවතක්සේරු කරගන්න එපා ඔයා. හරි. බය වෙන්න එපා. ඊළඟට කියනවා මොකද්ද? a grasshopper on the plant leaf is similar to its color what is the feature can be used to name this grasshopper as an animal මේ grasshopperව කොළයක් උඩ ඉන්නකොට පේන නැල්ලු අඳුරගන්න බැරිලු තේරෙනවද මේ මෙයා අපෙන් අහනවා what is the feature can be used to name the grasshopper as an animal grasshopper කියන ගණ සතෙක් කියන්න පුළුවන් ලක්ෂණයක් කියන්න කියනවා ඒ හින්දා ආ තනකොළ පෙත්තේ කොළයක් උඩ ඉන්නකොට මොකද වෙන්නේ? ඌ සතෙක් කියන ඈ එයා මොකද වෙන්නේ? ඔයා කියන්නේ show movement. ඒක හෙල්ලෙනවා. තේරුණාද? බැලු බැලමට වෙනසක් වෙන්නේ නැතුණාට එයා මූ වෙනවනේ. ඊළඟට teacher says the animals show heterotropism what can you understand by heterotropic e kiyanne mokadda heterotropic kiyanne mokadda depend on plants directly or indirectly ehema kiyanna mokadda depend on plants meka thibbat athi directly or indirectly ඊළඟට පහ හරිද පහක් නෑ හරි cannot produce food by themselves හරි C එක හරිනේ මම ඉස්සෙල්ලා මේ ප්‍රශ්න ටික හරියට පේන්න දෙන්නේ නෑනේ මේ තියෙන දෙක තුන හතර අනුත්තර ටික ප්‍රශ්න හරි ඊළඟට දැන් අපි සීවල එක කොටස ඉන්නේ මොකද්ද ප්‍රශ්නේ given below are some animals which were observed in the field trip එකේ හිටපු සත්තු ටිකක් දීලා තියෙනවා කවුද දීලා තියෙන්නේ earthworm butterfly නේද ඊළඟට white ant beetle කියදෙන්න ඔව් small fish complete the following table according to the methods of locomotion of animals ඔන්න දිනවා animal දැම්මා locomotion method එක දාලා තිනවා ඊළඟට කියනවා fill in the blanks in the diagrams given below relevant to the animal classification මේ ප්‍රශ්න ටික ඔහොම ලිව්වනම් හරි ඕකෙම
තෝම් බීල් ස්මෝල් ෆිෂ් ඔන්න බෙදන්න තියෙනවා මෙන්න මේ විදිහට. ඔව්. ඔන්න ඔය විදිහ ඩයිකොටමස් කී එක ටට්ටක් ගාලා මේ මේක බලලා හදා ගන්න ඕනේ. හරි මම දැන් ඔය දෙක ටිකට උත්තර ටික කියනවා. ඈ? ආ ඉන්න පොඩ මං දැන් දෙනවා පොතට මේ අතට පේප එක දෙනවා ඔයාලට. හරි දැන් ඔන්න බලන්න සීවල පළවෙනි එකේ කවුද ඉන්නේ? මේ ඔතනින් එහාට දැන් පේපර්ස් හම්බුණානේ ඔයාලට. ඕකෙම ලියා ගන්න. ඕ. ඈ? හරිද? තුන් දිනට পেපර් නෑ නේද? අදන print කරනවා බය වෙන්න එපා. එකෙනෙක් ගිහලා අරන් එන්න. ලැහැරුවාගෙන් ඉල්ලන් එන්න. මේ පොඩින් මේ හරි දැන් ඔන්න මේකේ බලන්න බටර්ෆ්ලයි ඉන්නවා white ant ඉන්නවා beetle ඉන්නවා small fish ඉන්නවා earth worm ඉන්නවා හරි මේකේ මේ මෙතන ලහිරු තුන් දිනටමදී මෙතන තුනයි තුනයි කො එකයි ආවේ කොළ තුනක් තියෙනව නේද කොළ තුනද හරි බලන්න ඊතර පළවෙනි එකේ බටර්ෆ්ලයි පුතේ බටර්ෆ්ලයි ගේ locomotion mode එක මොකද්ද හරිද මේ බටර්ෆ්ලයි ගේ locomotion mode එක flying ලියන්න mode of locomotion එක මොකද්ද flying white ant කියන්නේ මෙතන වේ යට කාටද වේ යට දොර මෙතන වේ කොහොමද ලොකමෝට් කරන්නේ වෝකින් බටර්ෆ්ලයි ට මොකද locomotion mode එක කිව්වේ flying ආයි කවුද ඉන්නේ white ant මොකද්ද ක්‍රමේ walking අවසාන එක කෙනා small fish එයා කොහොමද යන්නේ swimming ඊළඟට ඩයිගොනමස් කී එකක් දීලා ෆීල් කරන්න කියලා කියනවා earth worm beetle small fish උඩම ඉන්නවා earth worm beetle small fish මේගොල්ලෝ මුලින්ම බෙදෙනවා
මෙතන legs present මෙයාට no legs කකුල් නේ එතකොට කවුද ඉන්නේ මෙතෙන්ට legs තියෙන කට්ටිය beetle විතරයි no legs කට්ටිය කවුද ඉන්නේ earthworm absence of legs no legs without legs කැමති එක එහෙම ප්‍රශ්නයක් නැහැ legs නැහැ කියන එක විතරයි තියෙන්න ඕනේ තේරුණාද earthworm fish ඊළඟට මෙයා බෙදෙනවා presence of scales scales කියන්නේ කොරපොදු තියනවලු මෙයාගේ මොනවාද no scales ඒ කියන්නේ කොරපොදු නැල්ලු කවුද කොරපොදු තියන්නේ fish small fish පොඩි මාළු වගේ කොරපොදු තියනවා අනිත් එක්කෙනාගේ කොරපොදු නැහැ කාගේද earthworm ඉතින් මේක අමාරු නෑ බලන්න පළවෙනි පිටුව නිකම්ම ඉවරයි බොරු කියන්න එපා අමාරුයි කියලා හරිනේ part 2 the diagram shows the process of producing food in plants what is the name of this process බලන්න මේ හොඳට බලාගන්න මේ රූපේ පේනවද? What is the name of this process? මේ process එකේ නම අහනවා. What is the උත්තරේ photosynthesis නේ? හරි. ඒක දන්නව හැමෝම. What is the gas C that helps in respiration? respiration of organism. ජීවීන්ට උස්ම ගන්න උදව් කරන්නේ මොනවද? ඔක්සිජන් තමයි පිට කරන්නේ which letter denotes the exhale gas in the respiration of organism මේකේ පෙන්නනවලු අපි හුස්ම ගද්දි පිට කරන වායුවක් මොකක්ද ඒක A අකුරෙන් පෙන්නන්නේ carbon dioxide B වල තියෙන මොකක්ද තියෙන්නේ following were observed by a group of students in a field trip මොනවද observe කරලා තියෙන්නේ water rocks earthworm මොනවයි ටික right two laboratory equipment should be taken in a field trip අනේ ඉතින් ලැබ් එකේ field trip එකේ තියෙන්න ඕන දේවල් දෙකක් ලියන්නලු අර කලින් ප්‍රශ්නේ තිබ්බා නේද field trip එකේ අරන් යන්නේ මොනවද කියලා එහෙන් දෙකක් ලියන්න බලන්න පේපරෙම උත්තර හොයාගන්න පුළුවන් write an example for matter and energy above mentioned environment මේ environment එකේ තිබ්බ matter energy ලියන්නලු බලන්න matter වලට දාන්න පුළුවන් උඩ තිබුණ මොනවද මොනවද තිබ්බේ water rocks atom air jack tree ඔක්කොම දාන්න පුළුවන් මොනවාද matter වලට energy වලට දාන්න පුළුවන් එතනම තිබුණා light and sound ඊළඟට ලියාගත්තද ඔවා ඉක්මන් ලියාගන්නකෝ එහෙනම් හරි මේ වෙන වැඩ නවත්තලා මේකත් බලන්න ආයෙ කියනවා මොකද්ද මේ C වල බලන්න water is the most essential natural resource in the earth from the beginning of life write two importance of water for human activities oy short note ekenu thorala liyanna puluwam hari wathure wedagathkam deka monada for bathing neda for drinking for transportation harne for bathing ඊළඟට කියනවා right two ways of water pollution water pollution වෙන ක්‍රම දෙකක් ලියන්නලු මොනවාද adding agrochemicals washing clothes releasing polythene and plastic very good ඊළඟට තුන්වෙනි එකේ අහනවා what is the type of water with the highest mass in equal volume according to the salinity of water මේ මේකට දාගන්න මේ මැරයින් නෝට උත්තරේ දාගන්න මොකද්ද මැරයින් නෝට තුන්වෙනි එක
If the statement correct, put correct mark. Tick. Then statement incorrect, put wrong. Cross. මොකද දාන්න කියන්නේ පළවෙනි එක green plants are heterotrophic. Green plants are heterotrophic. ඇත්තද වැරදි? ඒක wrong. එතකොට ඊළඟට statement is steam is gaseous state of water. හරි. Correct. හරි දාගන්නක් ගාලා. ඊළඟට ඒ කියන්නේ gas එකක් විදිහට වතුර තියනවලු හුමාලේ. ඇත්ත නේද නේද? ඔව්. ඊළඟට amount of matter in an object is called its volume. හරිනේ? Object එක තියෙන matter ප්‍රමාණය කියනවලු volume කියලා. ඒක වැරදි බොරුවක්. ඒකට කියන්නේ මොකද්ද? Mass කියලා. හතරවෙනි එක a magnet can be used to separate small pieces of iron and aluminium. අයන යකඩයි ඇලුමිනියම් වෙන් කරන්න පුළුවන්ලු මැග්නට් එකකට. ඇත්ත නේද? ඔව්නේ. කාන්දමකට මොකද වෙන්නේ? අයන් ඇලෙනවා, ඇලුමිනියම් ඇලෙන්නේ නැහැ. වෙන් කරගන්න පුළුවන්. කරෙක්ට්. කරෙක්ට්. කොල්ලෝ හරි දාගන්නවනේ. ඊළඟට entertainment can be gained by playing radio in high volume. මොකද ඒ කතාව? Entertainment can be gained by playing radio in high volume. සද්දෙන් රේඩියෝ අහලා සතුට වෙන්න පුළුවන්ලු. ඒ වුණාට ඒක නේද? ඈ? ඇයි වැරදි? ඒක disturb වෙනවනේ. ආ, ඒතොර ඒක ගන්න එපා. ඊළඟට triple beam balance is used to measure certain mass in laboratory. ඒක හරි. Triple beam balance එක ඈ? නේද? ඈ? රේඩියෝ එක? ඕ ඒක වැරදි. ඒක වැරදා. There are some instances where light is used as signal. හරි. හත්වෙනි එකට හරි. Plant and animal material can be used as fuel. As මොනවද? Known as biomass. හරි. ඒකත් හරි. Biomass කියන්නේ plant and animal ම තමයි. Petroleum is an energy source rapidly මොනවද මේ? Gas exhausted. හරි. ගොඩාක් වායු පිට වෙන පෙට්‍රෝලියම් එනර්ජි වලින් හරි නේද? කාබන් ඩයොක්සයිඩ්, වෝටර් වේපර් පරිසරයට අහිත කරයි. ඊළඟට last one, water pollution is collection of pollutants. Water pollution is collection of pollutants to water up to level of inability to consume. ඒක හරි. තව එකක් තියෙනවා නේද? තව දෙකක් තියෙනවා. The process that produces energy in the body is called nutrition. වැරදි. ඇඟේ ශක්තිය හැදෙන්නේ nutrition කියන process එකෙන් නෙමෙයි. මොකෙන්ද? Respiration වලින්. ඒක වැරදි. It is better to plan the house to enter natural light every possible time. ස්වභාවික වාතය එන විදිහටලු ගෙදර හදාගන්න ඕනේ. ඒකලු හොඳම ක්‍රමය. හොඳයි නේද ඒක? ඔව්, ඒක හරි. හරි. හරි දාගන්න. මේ නෑ යා දැන් කළානේ. ඊළඟට 4 question number 4 match more suitable water answer in part B for the statement. ආ තනියෙන් ඔක් කරන්න රක් ගාලා. කරාද? A place with brackish water. Brackish water තියෙන තැනක් ටක් ගාලා කියන්න. මොකද්ද? Lagoon. ඒතර D. An example for solid state water. ඝන විදිහට වතුර තියෙන කොහෙද? Snow. Water retaining in tank reservoirs. ඒවා මොනවාද? Ground surface water. ඊළඟට place with marine water. Ocean. Mostly used drinking water. මොනවාද? ඈ? එතන ගන්න වෙනවා ග්‍රවුන්ඩ් වෝටර්. ග්‍රවුන්ඩ් වෝටර් ගන්න පුළුවන්. ඊළඟට the way water exists in the atmosphere. Water vapor. හරි. හොඳයි. ඊළඟට පහ. A student used the setup to observe the way light transmits through the materials. He observed the followings. මොනවද බලන්න?
මොන ද ෆස්ට් මැටීරියල් ෆ්ලේම් ඇන් ලයිට් කැනොට් බී සීන් පළවෙනි එකෙන් බලන්න බෑ දෙකම බලන්න බෑ දෙවෙනි එකෙන් ෆ්ලේම් ඇන් ද ලයිට් ආ ක්ලියර්ලි සීන් දෙකම බලන්න පුළුවන් තුන්වෙනි එකෙන් ෆ්ලේම් එක බලන්න බෑ ලයිට් බලන්න පුළුවන් The flame cannot be seen clearly. Can be seen nithara thiyena light naha ne. Thungene ke light kiyana ekak daaganna. Clearly light can be seen. Edawada balanna palawini ege dewini ege thungwini ege warga thuna mokakda? Palawini ege dekama peenne peenawa. Na dekama peenne. Flame and light cannot be seen. Edawada dekama peen naththam opaque. Palawini dewini ege dekama peenawa transparent. තුන්වෙනි එක මොකද එනවා ට්‍රාන්ස්ලූසන්ට් ඔය තුන විතරයි තියෙන්නේ ට්‍රාන්ස්ලූසන්ට් උත්තර ලියා ගන්න මං කියන වේගෙන් ලියා ගන්න ඕන දන්නේ නැති වචන නැහැ නේ බබාලා නැහැ නේ හිටපු කට්ටිය ඉන්නේ ඔක්කොම හරිද එතකොට මේ දන්නේ නැති කවුරුත් ඉන්න බෑ හැමදේම හැමෝම හොඳට ඉගෙනගෙන තියෙන්නේ හරි Name two luminous object and two non-luminous object. Luminous seva dekagui, non-luminous dekagui nam karana. Luminous kiyanne deepti matte monada? Ah, sun, fire, light, firefly. Non-luminous seva? Non-luminous? Moon, planets. Stars luminous eh? Stars luminous object. Ilangada book, pencil, levat non-luminous. ඔය තරි ලයිට් ඩොයි ලෑම් B fill in the blanks using the suitable words given in the bracket මොනවද කියන්නේ the main object that gives light to us is sun එතකොට ඊළඟට such object called මොනවා කියලද හඳුන්වන්නේ light sources ඊළඟට can be considered as artificial source artificial light එකලු කවුද ඈ a bulb තුන්වෙනි එකට bulb to view any object in the environment it is need the both factors මොනවාද light and eye හතරවෙනි එකට light light and eye a beam of light is formed by collection of මේක පොඩි අවුලක් ගියා. A beam of light is formed by collection of මොනවාද light rays? හරිනේ? ඊළඟට section B answer the any three question. ඕනම ප්‍රශ්න තුනකට උත්තර ලියන්න කියලා කියන්නේ. හරි? හරි දැන් ඕකේ අපි ප්‍රශ්න කීයක් කතා කරාද ඔන්න ඔයාලට දීපු පේපරේ 6යි 7යි විතරයි ඕකේ තියෙන්නේ සෙක්ෂන් B කියලා තිබ්බට මේ ඕකේ මොනවාද 8යි 9යි 10යි අනිත් පිටුවේ තියෙනවා සමහර අයට හම්බේ ඉස්සරහට දකෝලයක් මේ ඔය ටිකෙන් ප්‍රශ්න තුනකට තමයි උත්තර ලියන්න ඕනේ ඕකට දැන් ඔයාලට තනියම උත්තර ලියන්න පුළුවන් කලින් තිබ්බ ප්‍රශ්නෙම තමයි පුතේ ආයි තියෙන්නේ තේරුණාද? ආ. එහෙනම් මේ තනියෙන් ලියනද උත්තර? ආයි මේක ඩිස්කස් ආයි ඩිස්කස් කරන්න ඕන කියලා අනම්මනම් කියන්න එපා මට. හන්දේ? තේරුණා නේද? හැමෝම උත්තර ලියන්න. දැන් මේ පේපර් එක ඩිස්කස් කරපු එක සාර්ථකයි කියලා කියන අත උස්සන්න.